ධර්ම කරුණු තුනක් පිළිබඳව අපි එහිදී කතා බහ කළා. සිහිය, ප්‍රඥාව සහ වීර්යය. එතකොට මේ කරුණු තුන තමන්ගේ මනසේ පවත්වාගෙන අපිට යම් අරමුණක් වෙත අවධානය යොමු කරන්නට පුළුවන් නම් ඒ අරමුණ තුළින් අපේ මනසේ යම්කිසි වර්ධනයක් සිද්ධ වෙන්නට ආරම්භ වෙනවා. ඒ සඳහා අපි අරමුණු කරන්නේ කවර කාරණයක්ද කියන එක ගැටලුවක් නැහැ. එක එක්කෙනා තම තමන්ට හුරු පුරුදු භාවනා ක්‍රම තියෙනවා. ඇතැම් කෙනෙකුට ආනාපාන සතිය, ඇතැම් කෙනෙකුට අසුභය, ඇතැම් කෙනෙකුට මරණානුස්සතිය, ඇතැම් කෙනෙකුට පිළිකුල් භාවනාව, ඇතැම් කෙනෙකුට මෛත්‍රිය, මේ වගේ නොයෙක් කමටහන් තම තමන්ට හුරු පුරුදු වෙලා තියෙනට පුළුවන්. ඒවා අතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඒ වගේම මෙත්තා ආදී භාවනාවන් විශේෂයෙන් සමත, ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය තමයි ඒවායින් දියුණු තියුණු වෙන්නේ. විදර්ශනාවට යොමු කරන්නට පුළුවන් සතර සතිපට්ඨානෙ, ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොයි කරුණත්. තන කායනුපස්සනා යකතේ තමයි ආනාපාන සති භාවනාවත් ගැනෙන්නේ. එතකොට ආනාපාන සතිය අපි අද දවසේ ටිකක් ආරම්භ කරමු. දැනට පළපුරුදු අයටත්, ඒ වගේම අනික් හැම දෙනාටමත් ඒක මම හිතනවා හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ විදිහට අපි ටික වෙලාවක් භාවනා කරලා ඊට පස්සේ සාකච්ඡා කරන්න එක එක්කෙනාට තම තමන්ගේ ගැටලු තියෙන ඒවා කතා බහ කරගන්න අවස්ථාවක් සලස්වා ගන්න. එතකොට ආනාපාන සතිය හැමෝටම කරලා පළපුරුදුද මේ වෙනකොට? හැමෝ වගේ පුහුණු කරලා තියෙනවා නියම් ප්‍රමාණයක. එතකොට ඒ පුහුණු කරලා තියෙන එකෙන් පටන් ගන්න එක වඩා පහසුයි. එතනදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය පවත්වාගෙන. මේක තමයි සිහිය පුහුණු කරන්නට තියෙන හොඳම භාවනා ක්‍රමය. සතිය පුරුදු කරන්න. මොකද කායික සැහැල්ලුව ඇති කරගන්න, මානසික සැහැල්ලුව ඇති කරගන්නට, ප්‍රඥාව දියුණු කරගන්නට, ධාරණය ස්මරණය තහවුරු කරගන්නට, සිහිය පිහිටුවා ගන්නට ඉතාම සුදුසු භාවනා ක්‍රමයක් තමයි ආනාපාන සතිය. එක එක්කෙනා විවිධ ක්‍රමවලින් ආරම්භ කරන්නට පුළුවන්. ගණන් කරන ක්‍රමවලින් සමහරුන්ට හුරු වෙලා තියෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා ආදි වශයෙන් එහෙම හිතීමට සමහර කෙනෙක් හුරු වෙලා තියෙනවා. ඒ කොයි විදිහෙන් පටන් ගත්තත් වරදක් නැහැ. නමුත් අවසානයේ සිද්ධ විය යුත්තේ හුස්ම ඇතුල් වීම පිටවීම පිළිබඳව තමන්ගේ පූර්ණ අවධානය පවත්වා ගන්නට උත්සාහවත් වීම. එතකොට ඒ සඳහා අපිට පුළුවන් තුන් පාරක් විතර හොඳට හිතලා හුස්ම ගන්න පුළුවන්. හොඳට පෙනහළු පිරෙන්න හුස්මක් අරගෙන හිමින් සැරේ පිට කරලා ආයෙ පෙනහළු පිරෙන්න හුස්මක් අරගෙන මෙන්න තුන් වතාවක් විතර හොඳට අපට උත්සාහයෙන් හුස්ම ගන්න පුළුවන්. ඒකට අවධානය පිහිටුවා ගන්න. ඊට පස්සේ අපි උත්සාහයෙන් නෙමෙයි හුස්ම ගන්නේ, ස්වභාවිකව හුස්ම වැටෙන්නයි ඉඳහරින්නේ. එතකොට ඒ වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් උනන්දුවෙන් එහෙම නැත් අපි හිතලා හුස්ම ගැනීමෙන් පස්සේ අපි හිතලා මෙහෙවන්නට යන්නේ නැහැ. ස්වභාවිකව හුස්ම වැටෙන හැටියට වැටෙන්න ඉඩ හරිනවා. ඉඳහැරලා අපි ඒ ගැන අවධානය පවත්වා ගන්නටයි උත්සාහවත් වෙන්නේ. ඉතින් මෙහෙම කරනකොට විවිධ පැතිවලට අපේ මනස විටින් විට යනවා. ඒ යනකොට මනසට අවවාද කරන්නට ඕන, දැන් මේ වෙලාව ඒ බාහිර කරුණු ගැන හිතන වෙලාව නෙමෙයි. දැන් මේ මම ටික වෙලාවක් මේ ආස්වාස ප්‍රස්වාසය ගැනයි අවධානය යොමු කරන්නේ. ඒ නිසා තත්පර කීපයක් හරි මම මේ කාර්ය හරියට කරන්න උත්සාහ කරනවා. හරියටම මේ ගැන අවධානය තියාගන්නේ කොහොමද? මට ඒක කරන්න පුළුවන්. කොහොමද මම ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ? තත්පර කීපයක් හරි ඒ කාර්ය මම හරියට කරලා බලනවා කියන අවවාදය මනසට ඇති කරගෙන නැවත නැවත ඒ අරමුණට මනස ගෙනියනවා. එතකොට මුලදී අපිට දැනෙන්නේ මේ නාසයෙන් ආශ්වාසය ඇතුල් වෙනවා,
ඇතුළලා මේ උගුර හරියේ එක්තරා ප්‍රමාණයකට ස්පර්ශ වීගෙන තරමක් දුරටට ආස්වාස ප්‍රස්වාසය දැනෙන්න ගන්නවා. එකදී ආයි වචන මොකුත් ඕනේ නැහැ, ඇතුළනවා පිට වෙනවා කියලා හැම වචන වලින් හිතන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධ වෙන කාර්ය දිහා බලාගෙන ඉන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් මා දිහා බලා ඉන්නකොට මෙහෙම අත උඩට පල්ලට කරනවා පේනවනේ. ඒක දැන් හාමුදුරුව අත උස්සනවා පාත් කරනවා කියලා අමුතුවෙන් වචන වශයෙන් හිතුවේ නැතුණාට ඒ කරන කාර්ය තමන්ට පේනවා. අන්න ඒ වගේ ඒ හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන ආකාරය ගැන අවධානය යොමු කරගෙන ඒ දිහා බලා ඉඳීමයි අවශ්‍ය. එතකොට ඒකේ අවධානය තහවුරු වෙන වඩා සියුම් විදිහට කය තුල මේ ආස්වාස රැල්ල ක්‍රියාත්මක වෙන හැටි දැනෙන්න ගන්නවා. එතකොට කලක් ප්‍රගුණ කරනකොට මුළු කය පුරාම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාත්මක වෙන හැටි දැනෙනවා. එතකොට අපේ භාවනා අරමුණ වෙන මුළු කයම, එතකොට මුළු කය පුරාම පැතිරෙන වායුව එකවර අරමුණ ගන්න. එතකොට ඒක ඉහළ ඉඳන් පල්ලෙහාට බලාගෙන ගිහින් පල්ලෙහා ඉඳලා ඉහළට බලන එහෙම නෙමෙයි. දැන් අපි මේ බුද්ධ රූපෙ දිහා බැලුවෙන් පස්සේ අපිට සම්පූර්ණ බුද්ධ රූපෙ පේන්නේ. අපිට ඕන නම් ඒකේ මූණ විතරක් බලන්නට පුළුවන්. ඕන නම් පපුව හරිය විතරක් බලන්න පුළුවන්. ඕන සම්පූර්ණ කුණ බලන්නට පුළුවන් එකවර. උඩට පල්ලට නෙත් යොමු කරන්නේ නැතුව. අන්න ඒ වගේ මුලදී අපි දැනෙන ප්‍රමාණය ගැන අවධානය යොමු කරනවා. ඊට පස්සේ අවධානය සියුම් වෙන්න අපිට ඊට වඩා පුළුල්ල එක දැනෙන්නට ගන්න. තවත් අවධානය තියුණු වෙනකොට මුළු කය පුරාම එකවර ඒ ආශ්වාසයේ විහිදෙන හැටි, ප්‍රශ්වාස කරනකොට මුළු කයම හැකිලෙන හැටි, වෙනස් වෙන හැටි අපට දැනෙන්නට ගන්න. ඒතකොට මේ සමස්තය ගැනම අපේ අවධානය පවත්වා ගන්නට අපි උත්සාහ කරනවා. ඒතකොට 아무තේ මොකවත් හිතන්නවත් මොකවත් කියන්නටවත් නෑ. මොකද්ද වෙන්නේ කියලා බලන් ඉන්න විතරයි අපට තියෙන්නේ. භාවනා කරනවා කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකයි. ඒ මොකද මේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය විය යුත්තේ යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ යථා භූත කියන්නේ ඇති සැටියෙක්, තියෙන හැටියෙක්. ඥාන දර්ශනය කියලා කියන්නේ ප්‍රඥා පහළ වෙලා ඒ ගැන දැක ගන්නවා. තියෙන ස්වභාවය දැක ගන්නවා. වෙන්නේ මොකද්ද කියලා දැක ගන්නවා. 아무තේ මොකුත් අපි ඒ ගැන හිතන්නේ නැහැ. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා හරියට අවධානය පවත්වාගෙන ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම කරගන්න. ඒ අතරතුරේ තියෙන යම් යම් අකුසල අරමුණු වෙනවා නම් ඒවා මනසින් බැහැර කරගෙන ඒ හැම මොහොතකම අපිට අපි අවවාද කරගන්නේ මේ වෙලාවේ මේ අනිත් දේවල් ගැන හිතන එක නෙමෙයි, මේ සුළු වෙලාවක් මම මේ කටයුත්ත කරන්නයි උත්සාහ කරන්නේ. ඒසම් මේක මම හරියට කරනවා ටික වෙලා. එහෙම මනසට අවවාද කරමින් අරමුණෙහි පිහිටවා ගන්නට ඕනේ. එහෙමනම් මූලික වශයෙන් ඔය කරුණු ටික ප්‍රමාණවත් වෙනවා. තමන්ට පහසු විදිහට කය පවත්වාගෙන හැබැයි ආනාපාන සති භාවනාව කරනකොට විශේෂයෙන් අවශ්‍යයි කොන්ද හොඳට ඍජුව තියාගන්න. එතකොට කකුල් තමන්ට පහසු විදිහට තියාගන්න තිබුණ කොන්ද හොඳට ඍජුව තිබීම අවශ්‍යයි. මොකද ආශ්වාස ප්‍රශ්වාසය පහසුවෙන් සිද්ධ වෙන්නට ඕන නිසා. එහෙම පවත්වාගෙන ටික වෙලාවක් අපි උත්සාහ කරමු ආනාපාන සතිය පවත්වන්නට, ආශ්වාස ප්‍රශ්වාස ගැන අවධානය පවත්වා ගන්නට. එතකොට ටික වෙලාවක් කරගෙන ගිහිල්ලා ටික වෙලාවක් භාවනා කරලා මේ සීනුව නාද කරන්න. ඊට කලින් යම් කිසි කෙනෙකුට අපහසුයි කියලා තද බල විදිහට මනසට පීඩාවක් ඇති වෙනවා නම් නැගිටට කමක් නැහැ. එහෙම නැත්නම් සංඥාව ලැබෙනකන් ඉන්න පුළුවන් නම් ඒකත් එක්තරා පුහුණුවක් වෙනවා.
ඉරියව වෙනස් කරොත් ඉරියව වෙන භාවනාවට ඉරියව වෙනස් කිරීම බාධාවක් නෙමෙයි. නමුත් ඒකාග්‍රතාවයට බාධාවක්. දැන් ප්‍රඥාව දැන් අපිට බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවානේ වඩන්නේ. සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව මේවා වැඩෙන්නට තියෙනවා. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැඩෙන්නට ඕනේ. එතකොට ඒ වැඩි ඒකාග්‍රතාවයට ටිකක් ප්‍රධාන වශයෙන් බාධා වෙනවා. ඉරියව් වෙනස් කිරීම සිහිය පවත්වන්න යම් තරමකට බාධකයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර බාධාවක් නොවී සිහිය පවත්වා ගන්න ඕනම් කොහොම වෙන්න පුළුවන්. ප්‍රඥාව වඩන්න ඉරියව් වෙනස් කිරීම බාධාවක් නොවේ. එතකොට සද්ධාව වැඩෙන්න, සම්මා දිට්ඨිය වැඩෙන්න, සම්මා සංකප්ප වැඩෙන්න ඒ අනිත්‍යවට බාධාවක් නෙමෙයි. ප්‍රධාන වශයෙන් බාධක වෙන්නේ සමාධිය, ඒකාග්‍රතාවය. ඉතින් ඒ නිසා තමයි අර දැන් භවනා කරනකොට ඕනම ඉරියව්වකින් ඕනම් විදිහකින් කරන්න පුළුවන් කියලා කියන්නේ අනිත් ධර්ම වැඩෙනවා. දැන් භාවනා කරන ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. අනිත් එක තමයි ධර්ම සම්මර්ෂණය. අනිත් එක ධර්ම දේශන. අනිත් එක ධර්ම සාකච්ඡා. අනිත් එක ධර්ම සජ්ජායනය. එතකොට ඔය අතරින් අපි දැන් මේ වාඩි වෙලා ඉඳගෙන කරන්නේ ධර්ම සම්මර්ෂණය. සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා, විමසා බලනවා. එතකොට ඒ විදිහට භවනාව සිද්ධ වෙනවා. ධර්ම ශ්‍රවණයේදී සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම්, ප්‍රඥාව අවදි කර ගන්න පුළුවන් නම්, ඒ කියන කරුණු අහගෙන ඉඳිමින්ම අපිට භවනාව කරන්න පුළුවන්. එහෙම භාවනා කරලා තමයි බුදුහාමුදුරුව ධර්ම දේශනාවක් කළා. ධර්ම දේශනාව අවසානයේ සෝවාන් වුණා, රහත් වුණා කියලා කියන්නේ. ඒතර මේක හරියට තේරුම් නොගන්න අය මේක අර්ථකථනය කරනවා භාවනා කරන්න ඕනේ නැහැ, බණ අහලා රහත් වෙන්න පුළුවන් කියලා. ඒ බණ ඇහිම තුලත් භාවනාවක් කරනවා. මම ඉදත් පැහැදිලි කරන්නේ භාවනා කියන්නේ වඩනවා. ඒතර එතනදි වැඩ දෙකක් කරෙන්න ඕන. ඒ අවස්ථාව වෙනකොට පවතින කෙලස් ධර්ම හඳුනාගෙන බැහැර කරෙන්න ඕන. කුසල ධර්ම හඳුනාගෙන දියුණු වෙනවා. එතකොට දැන් වාඩි වෙන්නේ ප්‍රත්‍යජන පුද්ගලයෙක් හැටියට නම් ඒ ධර්ම ශ්‍රවණය තුළ ඒ කියන කරුණ අනුව මනස මෙහෙවන තමන්ගේ මනසේ ඒවන විට තියෙන කෙලෙස් ධර්ම දකින්න. දැකලා ඒව මනසින් බහැර කරන්න. ඒවන විට වැඩිලා ප්‍රමාණවත්ව වැඩිලා නැති සද්ධා ප්‍රඥාදී ධර්ම අවදි කරන්න. අවදි කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩවන්න. මේ වැඩ දෙක සිද්ධ වෙනකොට තමයි හරියටම පැහැදිලිව සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දකින්නේ. ඒ දැක්ම තුළින් තමයි කෙලස් ප්‍රහාණය වෙන්නේ. ඒක මන අහගෙන ඉඳිමින්
කරන්න පුළුවන් හරියට සිහිය පිහිටනවන හරියට ඒකාග්‍රතාවය පිහිටනවන හරියට ප්‍රඥාව හරියට වීර්යය ටික වැඩෙනවා ඒ ටික හරියට පවත්ව ගන්න නම් ධර්ම ශ්‍රවණය තුළ ඒක කෙරෙන හැබැයි නිකන් අහගෙන හිටියට එහෙම වෙන්නේ නැහැ නෝන දැන් මේ වාඩිලා ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට යාපස්තාවල් දැනනවානේ එතකොට හිතේ හිටගෙන යනවා මම ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා ඊට පස්සේ හිටගෙන මම ආපහු එතනට එන්න පුළුවන් ආ ඉතින් එහෙම මාරු කර කර කරන්නේ කේමරදක් තියෙනවා එහෙම කිරීම ඒක තමයි මං කියන අනිකුත් ධර්ම වැඩෙන්නේ ඒක බාධාවක් නෙමෙයි හැබැයි ඒකාගතාවය වැඩෙන්න සමාධිය වැඩෙන්න බාධකයක් වෙනවා ඒ වගේම අනිත්‍යයට බාධාවක් වෙනවා අනිත්‍ය අපි හිතුවට තනියෙන් භාවනා කරනවා තනියෙන් භාවනා කළා වුණා දැන් අපි අපේ මනස පුරුදු වෙලා තියෙන අපි කැමති දේවල් කරන්න වීර්ය කියන්නේ එදා අපි භාවනාව ගැන කරපු දේශනේ අපි හඳුනගන්න ඕනේ වීර්ය කියන්නේ මොකද්ද කියලා. වීර්ය අපි මෙතෙක් කාලයක් ජීවිතේ වීර්ය කරලා තියෙන කැමති දේවල් ලබා ගන්නයි අකමැති දේවල් අයින් කරන්න. ඒක තමයි මුළු ජීවිත කාලෙම අපි වීර්ය හැටියට පවත්තන්නේ. ඒක සම්මා වායාමයේ නෙමෙයි. එතකොට ඒක මේ ක්ලේශ ධර්මයක් එක්කලා එන වීර්යයක්. අපි හිතමු මගේ මනසේ තරහා ඇති වෙනකොට මම කැමති නැහැ. ඒ නිසා මම තරහා අයින් කරගන්න උත්සාහ කරනවා. ඒක සම්මා වායාමයේ නෙමෙයි. ඒතකොට තරහායින් කරන්න තව උත්සාහ කරන ඒ නිසා ඒක හොඳ දෙයක් නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් තරහායින් කරන්න උත්සාහ කරන එක හොඳ දෙයක් හැබැයි ඒ සඳහා ඇති වෙන වීර්ය නිවැරදි වීර්ය නෙමෙයි ඒකට අකමැත්තෙන් නම් අයින් කරන්න හදන්න එතකොට මම තරහව මගේ මනසින් අයින් කරන්න නැත්නම් මම අකමැති නිසා නෙමෙයි ඒකෙන් මේ ඇතුළතට පිටතට අනතුරු කරන නිසා ඒකේ හානිය දැකලා ඒකේ කිලුට දැකලා ඒකෙන් වෙන බාධකය දැකලා තමන්ගේ පරමාර්ථයට ඒකෙන් කෙරෙන හානිය දැකලා තමන්ටත් අනුන්ටත් සිද්ධ වෙන විනාශය දැකලා ඒ හානිය වළක්වන්නයි මේක අයින් කරන්නේ. එහෙම නැත්නම් මගේ කැමැත්තට අකමැත්තට නෙමෙයි. එතකොට මම සමාධිය ඉපදවීත මම කැමති නිසා නෙමෙයි. ඒ සමාධිය මේ ප්‍රඥාව වඩන්නට කෙලස් නසන්නට උදව් වෙන බව දැකලා සමාධිය වඩන්නට එහෙම නැතු යම් කෙනෙක් සමාධිය වඩනවා නම් එතනත්ත ඒක තෘෂ්ණාවෙන් බදාගෙන ඒ තුල හිර වෙනවා. එතනින් එහාට යද්ද ඒකම උපාදාන කරගන්න. පොඩි බෙදීමක් තියෙන්නේ. ඔව් පුංචි වෙනසක් තියෙන්නේ. මේ පොඩි ශේෂය හරහට ඉච්චක ඔක්කොම වෙනවා. දැන් සතර සම්මය ප්‍රදාන වීර්යය කිව්වහම ඇක්ටි වූ අකුසල් නැති කිරීම කියලා ඉතින් එතකොට අර තරහක් ආවම තරහ අයින් කරනවා කියන්නේ තරහ අයින් කරන්න ඕන ඕනේ හැබැයි ඒ ගැන තමන් දකින්නේ කොහොමද දකින්න විදිය ඒ කියන්නේ දෘෂ්ටිය වදගත් ඒක සම්මා දිට්ඨියෙන්ද එහෙම කරන්න හදන්නේ අයහපත් නිසා අයින් කරන්න අයහපත් නිසා අයින් කරන්න ඕන දැන් එහෙම නැත්නම් මිනිස් ජීවිතේ කොච්චර දේවල් බැහැර කරන්න උත්සාහ කරනවද එතකොට මේ කොච්චර හොඳ දේවල් උපදවන්න උත්සාහ කරනවද එතකොට ඒ හැම උත්සාහගිනේ වැඩක් නැහැ මේ මේ නිවැරදි වීර්ය තුල ධනෙ උපයන්න උත්සාහ කරනවා ඒකත් සම්මා වායාමය වෙනවා හැබැයි මේ නිවැරදි වීර්ය තුල නෙමෙයි නම් මම මුදල් වලට කැමති නිසා නම් මම මුදල් උපයන්න හදන්නේ එතනදී නෙවෙයි හැබැයි මේ මුදල කියන එක ජීවත් වෙන්න අවශ්‍යයි ඒක කය පවත් ගන්න අවශ්‍යයි ඒක අමුදරුවන් පෝෂණය කරන්න අවශ්‍යයි ඒ එහෙම අමුදරුවන් පෝෂණය කරගෙන කය පවත්වාගෙන අර්බුදා අවම කරගෙන ජීවත් වුණොත් තමයි අපිට මනස සැහැල්ලු කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා විමුක්තියට ඒක අවශ්‍යයි ඒ නිසා මම කැමති වුණත් අකමැති වුණත් වෙහෙසිලා මහන්සි වෙලා නිදි මරාගෙන මුදල් හම්බ කරන්න වෙනවා මේ දැක් නැතු යම් කෙනෙක් මුදල් හම්බ කරනවා එතන තියෙන සම්මාවාය අක්ෂමාවයම කියන කප්පුවේ හාඳුරන් දාචකව කරනවා මේ අංගාරුව දෝල්කද කරන්නේ නැත්තම් අපි දැන් එදා ටිකක් සාකච්ඡා කළා මේ ටිකක් කෙටියෙන් හැබැයි කතා කළේ තව ටිකක් අපි ඊළඟ කොහොමද හාඳුරන්නේ දැන් මේ මොකද්ද මේ
සමාජය තුළ අනිත් දේවල් කරන හැටි කියනවා කියලා කිව්වනේ මේ. ඔව් ඔව් වැඩ කරන ගමන් අපි කොහොමද ඒක තියෙන්නේ ඊළඟ සෙනසුර දැන් ඊළඟ සිකුරාදා අපිට නැහැනේ අවස්ථාවක් නේද? අපි දැන් ඒ විනෝඩට ඒක දැන් සෙනසුරාදා මේ සිල් තියෙනවනේ සිල් ගත්ත කට්ටියට ඊට පස්සේ අනිත් කට්ටියටත් කියනවා එදා තුනේ ඉඳන් හතරට අන්තිම සිල් ඉවර කරන්න ඔක්කොම වලට බණ සිල්ලුයි සිල් නැතිවට ඔක්කොම වලට බණ නෝනේ අන්න ඒකයි ප්‍රත්‍යක්ෂා නුවණින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ මොකටද කියලා බලන්න කියලා කිව්වේ නුවණින් දකින්න දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එක කොටසක්නේ සම්පජඤ්ඤ සංකාන්නේ එතන සති සම්පජඤ්ඤය එතන සම්පජඤ්ඤයෙන් බලන්න ඕනේ මේ මං ගමන කරන මොකටද යන්නේ එතන මං කෑම කන මොකටද කන්නේ එතකොට ඒක හරියට තේරුම් අරගෙන කරන්න ඕනේ. එහෙම නැති වෙච්ච ගමන් අපි යම් යම් දේවල් වලට උත්සාහ කරනව තමයි. එක්තරා කාලයක් මටත් හිතුණා මට ගොඩාක් වීර්ය තියෙනවා. මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි හැබැයි වීර්ය කියන්නේ මොකද්ද කියලා වැටහිච්ච දවසේ මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මුළු ජීවිත කාලෙම අපි උත්සාහ කරලා තියෙන කැමති දේවල් ගොඩනගන්න අකමැති දේවල් අයින් කරන්න. ඉතින් එතන තියෙන්නේ ක්ලේශයකට වහල් වෙලා. මගේ රුචි අරුචිකම් කියලා කියන්නේ ක්ලේශයන්ට හරල. එතකොට දැන් මම කියන්න ගියේ දැන් වාඩි වෙලා ඉන්නකොට යම් යම් වේදනා අපහසුතා ඇති වෙනවා. ඒ නිසා මට නැගිටින්න පුළුවන් වුණා. හැබැයි නැගිටින්නේ මොකටද? මම මේකට අකමැති නිසා. මේකට අකමැති ඒක අයින් කරලා මම කැමති දේ හොයන්නයි මම නැගිටින්නේ. එතකොට ඒ වගේ වීර්ය දෝලණය වෙලා තියෙන රුචි අරුචිකම් මත. එතකොට අවසානයේ මගේ භාවනාවත් පදනම් වෙලා තියෙන රුචි අරුචිකම් මත. එමනම් එතන හැබැයි භවනාවක් කරන්නේ නැහැ. ඒතන හැමතිස්සෙම ඒ නිසා තමයි අපි හැමදාමත් එකතන ඉන්නේ. අපිට අපි කොච්චර දේවල් කළා වුණත් අවසානේ බැලුවෙන් පස්සේ අපි පින්කම් කරලා තියෙනවා. හුඟක් හොඳ වැඩ කරලා තියෙනවා. සමාජ මෙහෙවරක් කරලා තියෙනවා. සමාජයට අපෙන් පිහිටකුත් වෙලා තියෙනවා. හැබැයි අවසානේ අපි පැත්තකට වෙලා බලුවෙන් පස්සේ අපිට අපේ මනස කන්ට්‍රෝල් නැත්තම්. අපිට අපේ මනසේ යම්කිසි වර්ධනයක් පේන්නේ නැත්තම්. ඒ වර්ධනය වෙලා නැත්තේ මොකක් නිසාද? අපේ රුචි අරුචිකම් මතයි අපේ මනස දුවලා තියෙන්නේ. එතකොට එහෙම නෙමෙයි මම දැන් අපට පුළුවන් වෙන්න ඕනේ මම අකමැති වුණා දැන් අපි යම්කිසි පරමාර්ථයක් මූලික පරමාර්ථය අපි හඳුනා ගන්න මොකක් සඳහාද මේ උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ විමුක්තිය සඳහා මෙන්න මේ සමාජ යහපත සඳහා. එතකොට ඒ දැන් අර මම එදා වෙසක් බණේද කිව්වේ ඒක ලෞකික අරමුණක් වෙන්න පුළුවන් ලෝකෝත්තර අරමුණක් වෙන්න පුළුවන් ඒක කොයි එකක් වුණත් ගැටලුවක් නෑ යහපතක් නෑ. එතකොට ලෝකෝත්තර අරමුණ කොහොමත් යහපතක් ලෞකික අරමුණුත් යහපත් අරමුණු තියෙනවා. දැන් මම කියේ ධනෙ උපයන්න අමුදරුවන් පෝෂණය කිරීම, තමන්ගේ කය පෝෂණය කිරීම, කුසල් දහම් කිරීම. එතකොට මේවා යහපත් අරමුණු. එතකොට ඒ සඳහා මම මුදලක් උපයන්නට ඕන. එතකොට මේක වැරද්දක් නෙමෙයි. හැබැයි එතනදී මේ මම ක්‍රියාත්මක වෙලා තියෙන මගේ රුචි අරුචිකම් මතද මේ අවශ්‍යතාවය මතද? හැම තිස්සේම අපට පුළුවන් වෙන්න ඕනේ හැඟීමට වහල් වෙන්නේ නැතුව අවශ්‍යතාවයට මුල් තැන දෙන්න. එතකොට ඒකට මම අකමැති වෙන්න පුළුවන් අකමැති වුණත් කරන්න ඕන. අන්න වීර්යය. මම යමකට කැමති වෙන්න ඕනේ කැමති වුණත් අයින් කරන්න ඕනේ. ඒක බාධා වන්න. අන්න වීර්යය. සාමාන්‍යයෙන් හම්බරුනේ දැන් අපි මේ භාවනා කරන දැන් බලනකොට දැන් මට නිතරම හිතෙනවා මට කරන්න අමාරු මිනිත්තු 3කට වැඩිය. වගෙන් ගන්න එක ඔක කොහොමම යන්න ඕනේ ඉතින්. ඔව් ඔව්. ඒකට ඔක සමහරලාට ඉතින් වැඩි වෙන්න පුළුවන්. ඔව් එතකොට ඒක ඉබ්බේ වැඩි වෙන්න. එතකොට අපි හිත මිනිත්තු 3යි කරන්න පුළුවන්. මම අද මිනිත්තු 3කුත් තප්පර 10ක් කරනවා. පොඩ පොඩ වැඩි කරනවා. මම මිනිත්තු 3කුත් තප්පර 30ක් මම කරනවා. එතකොට එහෙම උත්සාහ දැර බෑ කියලා හිතන තැන ඉඳලා තව තප්පර කීයක් එහාට යන්න උත්සාහ. ඒ ඇත්තටම ඒ යහපතක් දකින්න ඕනේ. ඒ යහපත දකින්න ඕන. දකින්න ඕන කරන්නේ. මේක හුඟාක් ගන්න හොඳ නෑ. තප්පර දැන් තප්පර මට මේ විනාඩි 3 නම් පුළුවන් නෑ මම මේ විනාඩි 30ක් ඉන්නවා. එහෙම කපාන්න බෑ. මොකද මේ මනස කියන එක බොහොම ප්‍රවේශමෙන් වන සංවර්ධනය කරන්න. දැන් ගහකට පොහොර දාන්න ඕනේ, යූරියා දාන්න ඕනේ. නමුත් මේ ඒකට මේ කෝප්පේ එකක් දාන්න ඕනේ, ඒක බාල්දිය එකක් දැම්මොත් ඒක පිච්චිලා විනාශ වෙනවා නේද?
තොර මේ හේතු සම්පාදනය කරනවා කියන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන ප්‍රමාණාත්මක. බෙහෙත් බොන්න ඕනේ. ඉතින් බෙහෙතට එක ටැබ්ලට් එකක් බොන්න ඕනේ. ඒකට 25ක් දෙවට මම හදන්නේ. ඒතර ඒකෙන් විනාශයක් එන්නේ. එහෙම හරියන්නේ නැහැ. දැන් අන්දරේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ගියේ පාර සම්බන්ධ ප්‍රශ්න. ගියේ පාර අපේ අඳුරන් කිව්වනේ මේ මේ වචන කියන්නේ මේ සමත භාවනාව පුරුදු කරනවා නම් ඒ යන්න ඕනි සමත භාවනාව පිළිබඳව පුහුණු කරපු ඒ වගේ ගුරුවරයෙක් ළඟට විදර්ශනා භාවනාව නම් ඒ වගේ. එතකොට දැන් ඒ කියන්නේ සමත භාවනාව පුරුදු කරපු ගුරුවරයෙක් ළඟ තියෙන සමත භාවනාව පිළිබඳ ඒ ටෙක්නික් එක විතරක් නම් ඒක විතරක් නෙමෙයි අම්මා. එයා දෙකම ප්‍රගුණ කරලා තියෙන පුළුවන්. හැබැයි එයා සමතේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා ඒ පැත්ත ප්‍රගුණ කරලා. ඒ කියන්නේ සමාධිය වර්ධනය වීම ගැන එයා හොඳට දන්නු අනිත් අයට වඩා. එතකොට විදර්ශනාව කරන කෙනා ඒ විදර්ශනා අරමුණට විවිධ පැතිවලින් සම්බන්ධ වෙන හැටි ආ වැඩිපුර ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට අපිට වැඩිපුර ඒ අංශය ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්ගෙන් යමක් ගන්න පහසුයි. දැන් අපි හිතමු අපිට පාසල් ගුරුවරයෙක් අපිට මොනව හරි අහගන්න ඕන. දැන් අම්මා කලේ මොනවද? රසායන විද්‍යාව. එතකොට මම අම්මගෙන් අහනවා අම්මා මේ මෙන්න මේ ගාන හදන්නේ කොහොමද? එතකොට අම්මට මට කියා දෙන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකින්. එතකොට අම්මගෙන් මම අහනවා ඉතිහාස කාරණයක්. අම්මට එක්තරා ප්‍රමාණයකින් කියා දෙන්න පුළුවන්. හැබැයි අම්මා ඒ පිළිබඳව දක්ෂ නැහැ. අහවලාගෙන් අහගන්න. ඉතින් අම්මත් ගුරුවරියක් නේ. එතන අම්මා ගුරුවරියක් වුණාට අම්මා වැඩිපුර අධ්‍යයනය කරලා තියෙන රසායන විද්‍යාව. ඒතර ඒ පිළිබඳව අම්මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක උත්තරම විස්තර කරලා දෙනවා. පැහැදිලිද? එතන ඉතිහාස කාරණයක් ඇහුවොත් මොකක් හරි දැන් අහලා තියෙන මට්ටමින් කියා දෙන්න පුළුවන්. ඒ පිළිබඳව මුද දැන් විචක්ෂණ නැහැ. ඒක මට ඒක ගණිතය ගැන ඇහුවොත් දන්න දැනුමින් කියා දෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව විචක්ෂණ නැහැ. එතකොට ඒ තමන් විචක්ෂණ නැති එක අංශයක් තියෙනවා. අනිත් එක අද දැන් චුට්ටක් ඉස්සෙල්ලා කිව්වේ කි එතන කිවනි කෙලස් නැති වෙන කෙලස් නැගිලා එනවා නම් ඒවා යටපත් කරන්නේ. ඒකට එතනදී මීන් කරන්නේ එතනදී අපි හඳුරෝ එක මීට් කරේ ලෝභ ද්වේෂ මෝහ කියලා හඳුනාගෙන අකුසල් මූලෙද එහෙම නැත්නම් නීවරණ යටපත් කරනවා. දැන් ලෝභ දේශ මොහ පදනම් කරගෙන නීවරණ මතුවෙන්නේ සියලු අකුසල්. දැන් අපි ඊයට ධර්ම දේශනාවේ කතා කළේ අකුසල මූලයන් තමයි ලෝභ දේශ මොහ. ඒත් මේ මූලයන්ගෙන් තමයි අනිත් සියල්ල වර්ධනය වෙන්නේ. 1500ක් කෙලස් ධර්ම ඔක්කොම පදනම් වෙලා තියෙන මේ මූල තුන මත. අපි දැන් අපිට හදිසින් අපිට ඇඳෙනවා මේක කාමච්ඡන්දය කියලා. දැන් අපිට මොකක් හරි එකද මොකක් හරි වගේ. එතකොට අපි ඔක දැන් ඒක මේ හොයන්න යනවා දෙතන කාමචන්දය ඇති වුණේ අපි තිබිච්ච මේ මොකද්ද මේ ලෝභය නිසා කියලා එහෙම හොයන්න යන්න ඕනේ. ඇනලයිස් කරන්න බැහැ. ඒ කියන්නේ අපිට දැන් මේක ලෝභයට දායිති මේක ද්වේෂයට දායිති කියලා ඒකේ නම අපිට ඉච්චර වැදගත් නැහැ. අපිට තේරෙනවා නම් මේක නිකන් පටලැවිල්ලා කියලා මේක හොඳ නැහැ කියලා. ඒ මොකද්ද? ඒක කොහොමද මතුනේ? එයි මම මේක හොඳ නැහැ කියන්නේ. එතකොට මේ මනසට ඇතිවෙච්ච මේ මනෝභාවය හොඳ නැහැ කියලා මම තීරණය කරන්නේ මොන පදනමේද? ඒකනත් අපි දැනගන්න ඕනේ. දැන් සමහර කරුණු තියෙනවා අපි හොඳ නැහැ කියලා අපි දන්නේ හොඳ නැත්නම් මොකද කියලා. එතකොට ලෝක සම්මතයෙන් අපි දන්නවා හොඳ නැහැ කියලා. ලෝක සම්මතයෙන් දන්නවා. හැබැයි මම හරියට හඳුනගෙන නැහැ හොඳ නැත්නම් මොකක් නිසාද කියලා. එහෙම වුණොත් අර ලෝක සම්මතය මත ඒක හොඳ නැහැ කියලා දුරු කරන්න හැදුවට කවදාවත් අපේ මනසින් ඒක අයින් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැත්නම් මොකද අපි දැක්ක දෙයක් නෙවෙයි මේ කරන්න හදන්නේ. දන්න වැඩක් නෙවෙයි මේ කරන්න හදන්නේ. කාගෙන් හරි අහගත්ත එක. එහෙම කෙනෙක් ධර්ම අයින් වෙන්නේ නැහැ. ඒක හරියට ඒක හොඳ නැහැ කියන්නේ මෙන්න මේ නිසා. ද්වේෂය හොඳ නැහැ කියන්නේ ඒ ද්වේෂය ඇති වෙන වෙලාවේ සිහිය උපදවාගෙන ඉදහා බලන්න ඕන මේක හොඳ නැහැ කියන්නේ මේ දැවෙන හැටි අනුන්ට ගහන්න හිතන හැටි මරන්න හිතන හැටි අර මං ඊයේ කිව්වා වගේ ගෙයින් එළියට ඇදලා දාන්න හිතන හැටි. ඒතකොට මේ නිකන් තිරිසන් වට්ටමට යනවා අපේ මනස. අර මනෝභාවය නිසා. ඒතකොට මේ මනුස්සත්වය සම්පූර්ණයෙන් ගොඩක් ඈතට අරගෙන යනවා. ඒ නිසයි මේ මනෝභාවය හොඳ නැහැ කියන්නේ. මොහොත එන්නේ කොහොමද තන්ද
මෝහය කියන එක එක අවස්ථාවකදී එක අවස්ථාවකදී ආචාර්ය චාහන්තරගේ කෙනෙක් අහනවා මට ලෝභයත් වැටෙනවා ද්වේෂයත් වැටෙනවා මෝහයත් වැටෙනවා කියලා. අසය පිටේ ඉඳගෙන අසය උඩ යන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ ඒ ඔක්කොම බලලා වෙන්නේ තියෙන්නේ මෝහය. මෝහය කියන එක අපිට රළු විදිහට ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි අඳුරේ ඉන්නවා. අඳුරේ ඉන්නකොට පේන්නේ නැහැ. ඈ එතකොට පේන්නේ නැති වෙනකොට දැන් යන්තම් යන්තම් සමහර දේවල් අපිට පේනවා. එතකොට අපි අහනවා පේනවා කියන්නේ මොකද්ද? පේන්නේ නැහැ කියන්නේ මොකද්ද? එතකොට පේන්නේ නැහැ කියලා කියන්නේ ඒකම තමයි. හැබැයි පේන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. මොකද පේනනවා කියන එක දන්න දෙන්න. මෝහය කියන එක තේරුම් ගන්න නම් ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ පෙනෙනවා කියන්නේ මොකද්ද කියලා දැනගත්තම තමයි නොපෙනෙනවා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. දැන් අපි හිතමු දැන් මගේ ඇස් දෙක පේනවද? මොනවාද පේන්නේ? මගේ ඇස් දෙක පේනවද කියමු. මට කියන්නවා පේනවා කියලා. හැබැයි ඊට පස්සේ දැන් ඈත මොකක් හරි ඉලක්කම් ටිකක් දාලා තව කෙනෙකුට කියනවා කියනවා. එයා හොඳට කියනවා මට කියවන්න කියනවා. මට සමහර ඒවා කියව ගන්න බෑ. එතකොට තමයි මට තේරෙන්නේ මට පේනවා කිව්වට අරයට තරම් පේන්නේ නැහැ මට. ඒක හඳුනා ගන්න නම් ඊට වැඩිය පේන කෙනෙක් ඉන්නවා. එතකොට ඊට වඩා වෙන්න සභාවය ඊට අපි හිතමු දැන් මේකට ඊට පස්සේ අපි වෛද්‍යවරයෙක් බලලා කියනවා හඳුරෝ මෙන්න මේ කණ්ණාඩිය පාවිච්චි කරන. ඊට පස්සේ ඒ ලෙන්ස් එක දාලා බලනකොට හොඳට පේනවා. එතකොට තමයි මට තේරෙන්නේ එහෙනම් මෙච්චරලා මට හොඳට පේනලා නෑ කියන්නේ. සංඝනේ දැන් කරන ඕන දෙයක් ඕනම දෙයක් භාවනාවක් හැටියට වැඩෙනවා. ඒකට අහවල් අරමුණයි දැන් සතර සතිපට්ඨානෙදි කියන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. යනකොට එනකොට නිදනකොට දැන් කනකොට බොනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කනකොට බොනකොට නිදනකොට වැසිකිලි කැසිගෙන ඒ හැම දෙයක්ම හොඳ අවධානය මොනවද වෙන්නේ? කයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද? සිතේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද? සිතුවිලි වල සිද්ධ වෙන වෙනස්කම් මොනවද? බාහිර පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද? මේ හැම දෙයක් ගැනම ඉතාම සියුම් අවධානයෙන් ඉන්නට අපි පුහුණු වෙනවා නම් ඒ හැම දෙයකින්ම අපේ මනස වැඩ හොඳ දෙයිනුත් නරක දෙයිනුත් ඒ හැම දෙයකින්ම ප්‍රඥාවක් පහළ වෙනවා. දැන් එහෙම හිතේ තියෙන ඒකෙන් අර හිත නිකන් අඳුරු වෙලා තියෙනවා. එතකොට මේ අර සිහිය පිහිටවා ගන්න බැරි. ඔව් එතකොට අපි හොයන්න සිහිය පිහිටවා ගන්න බැරි උනේ මොකක් නිසාද? සමහරවිට ඒක දවස් ගානකුත් තියෙන්න පුළුවන්. ඔව් එතකොට දැන් තමන්ට දැනෙනවනේ මොකක් හරි එකක් දැන් මට එහෙම සමහරලාට තේරෙනවා දැන් මොකක්ද නිකන් මනසේ පොඩි බරක් වගේ තේරෙනවා. ඔව් පුංචි බරක් තේරෙනවා. හැබැයි කාරණේ මොකක්ද කියලා තේරෙන්නේ. එතකොට මම කරන්නේ පැත්ත කරලා වාඩිලා ආවහු හිතලා බලනවා. අරකද මේකද මම සෑහෙන වෙලාවක් හිතනකොට මේ පුංචි දෙයක් සමහරවිට වැඩකට වෙනදි පොඩි දෙයක්. දැන් සමහරලාට මගෙන් අනික් අයට කියවිච්ච වචනය එයා මෙහෙම හිතුවා අද දන්නේ කියලා මම ගත්තු අදහස මට ඒක ඇනලයිස් කරලා අයින් කරගන්න වෙලාවක් නෑ. මම වෙන වැඩකට යමු වෙනවා. හැබැයි අරක පොඩ්ඩක් මනස ඇතුලේ නිකන් පුංචි බරක් වගේ තියෙනවා. එහෙම තිබිලා ඒක දවස් ගානක් ගැතුන එන්න වැඩෙනවා. ඊට පස්සේ අර මනස නිකන් තිරයකින් වැහිලා වගේ නිකන් අකර්මන්නේ. ඒකට කියන්නේ අකර්මන්නේ ස්වභාවයට පත්. ඒක නීවරණයක්. එතකොට ඔන්න ඔය වගේ දැන් භාවනා කරන කෙනෙක් හැටියට අපිට රළු දේවල් එච්චර ප්‍රශ්නයක් නෑ. දැනෙනවා. අරකයින් කරගන්න අමාරුයි. එතකොට අන්න එතනදී තමයි අපිට ප්‍රඥාව ඕන වෙන්නේ. මොකද්ද කියලා හොයාගන්න තේරුම් ගන්න. ඒතර ඒකෙන් මනස අඳුරු කරන හැටි. දැන් එහෙම දැක ගන්නකොට තමයි මේ ද්වේෂය කියන එක ගහගන්න මරාගන්න යන මට්ටමින් නෙමෙයි. යමක් ඒකට මනසින් ප්‍රිය බව නැති වෙනවා නේද? දැන් ඇත්තටම ද්වේෂය කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කිරීම. ඒ අරමුණ ප්‍රතික්ෂේප කිරීම නැමැති එකම ධර්මය
ඒකට අපි ද්වේෂය කියනවා, වෛරය කියනවා, ක්‍රෝධය කියනවා, අකමැත්ත කියනවා, අප්‍රියාව කියනවා, එපාවීම කියනවා, හැඬීම කියනවා, වැළපීම කියනවා, භීතිය කියනවා, ශෝකය කියනවා, මේ හැම ව්‍යාපාදය කියනවා, මේ හැම පටිඝය කියනවා, මේ හැම නමකින්ම හඳුන්වන්නේ මොකද්ද? අරමුණ රක්ෂය. බය වෙනවා කියන්නේ ඒක, හඬනවා කියන්නේ ඒක. ඇයි හඬන්නේ? පුද්ගලයා අභාවයට ගියා. මම ඒකට කැමති නැහැ. මට එක පාරට මතක් වුණේ මගේ මේ ළඟදී මාසෙක විතර කාලේ මට බර හිටපු ලෙඩෙක් මරුණ හැටි. ඒ හුස්ම ගැටි අපි අපේරන් දෙච්චර අවශ්‍ය නැති කෙනෙක් නිසා එහෙම මැරෙන්න මැරියා. එතකොට හාමුදුරනේ මට මතක් වුණා වේගෙන් හුස්ම ගත්ත හැටි, ටික ටික ක්‍රමයෙන් අඩු වෙලා එළිදම. දැන් මං ඒ පස්සේ යනවා දැන්. ඔව්. එතකොට දැන් අපි දැන් ඒක ඉක්ම ගිය දෙයක්. එතකොට අපි මෙතනදී දැන් අපිට වේගෙන් හුස්ම ගත්තනේ. දැන් ඔය මම කියන්නේ නිතරම මේ හීන දකින්නේ අපිට හරිය වැදගත් වෙන අපේ මනස ඇනලයිස් කරන්න. හීන දකින්නෙත් ඔය වගේම සිද්ධියක් වෙන්නේ. දැන් මෙතනදී සිද්ධ වෙච්ච සිද්ධියේ එක් ඡායා මාත්‍රයක් අරගෙන ඒහා සම්බන්ධ අපේ මතකයන් කම්පියුටරේ සිද්ධ වෙනවා වගේම තමයි. එකක් දාපු ගමන් ඒකට සම්බන්ධ ඔක්කොම වෙනවා. එතකොට දැන් අපි තදින් හුස්ම ගත්තනේ. ඒ තදින් හුස්ම ගන්නවා කියන සංඥාව ගත්ත ගමන් ඒකට අදාළ මතකයේ තියෙන ඒවා එන්න පටන් ගන්නවා. තරන්නේ තනිය තමයි මේක අදාළ නැහැ කියලා අයින් කරා. ඒක වෙලා ඉවරද? ඒක පසුතැවිල්ලක් නේද අපේ හැඳ? පුංචි පසුතැවිල්ලක් ඒකත් එක්ක එනවා. එතකොට මේ පසුතැවිල්ල අයින් කරගන්න මේකට අදාළ දෙයක් නැහැ. ඉක්ම ගිය දෙයක්. මම මේ වෙලේ හිතුවා නැහැලා මැරිලා ඉවරයි කියලා. මට අදාළ නැහැ. මම මෙනෙහි කරන මගේ හුස්ම රැල්ල යනවා. හුස්ම රැල්ල ගැන ඒ පැත්තට ආවා ටිකක් වෙලා ගියා. ඒක තමයි මුලදී හැම තමයි කාලයක් යද්දී සැනකින් ගන්න පුළුවන් මට්ටමට පොහුණා. සහනඥා කිව්වේ අතීත දෙයක් මේ භවනාවේදී සිහි වෙනවා. සිහිවීම. ඔව්. අතීතය අනාගතය ওই දෙපැත්තට නේ යන්නේ. යන්නේ. ඔව්. එතකොට දැන් මම දකින්න විදිය ඔව්. අතීත දෙයක් සිහි එනකොට මම මතක් වුණා කියලා දෙස්සරයක්. මෙහෙමයි. මේක මතක් වුණා කියලා විතරක් හිතීම ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් භවනා වේලාවේදී ඊට වඩා එහාට යන්න බෑනේ. මෙහෙමයි. දැන් අපි ආනාපාන සතියම නම් පගුණකාරය අන්න එක තමයි සමතේ සහ විදර්ශනාවේ වෙනස. දැන් අපි සමතේ හැටියට නම් මේක ප්‍රගුණ කරන්නේ අපි ඒක සැනකින් නම් මේක අදාළ ආරම්භණයක් නෙමෙයි. මේක මේ මගේ මං කරන වැඩේට බාධාවක් කියන එක විතරයි අපි හිතන්නේ. ඒක කොහොම හරි මනසින් බැහැර කරලා අයින් කරලා අපි මේ අදාළ ආරම්භණයට එනවා. ඒක තමයි සමතේදී අපි කරන්නේ. මොකද සමතේදී ඒක ඇනලයිස් කරන්න යන්නේ නැහැ. විදර්ශනාව හැටියට අපි ආනාපාන සතිය විදර්ශනාව හැටියටත් කරන්න පුළුවන්. ඒක විදර්ශනාව හැටියට කරනකොට ඒ ගත්ත අරමුණ මොකක් නිසාද මෙහෙම වුනේ? එතනින් කෙලින්ම චිත්තානුපස්සනාවට සම්බන්ධ වෙනවා. එතකොට මෙහෙම අපිට ඊළඟට වේදනාවක් આવත් අපි එතන වේදනානුපස්සනාවට සම්බන්ධ වෙනවා. ඊළඟට කයයක් කිසි වෙනසක් දැන් අපි කායානුපස්සන ආනාපානසති කියන්නේ කායානුපස්සන. එතකොට කායානුපස්සන පුරු කරමින් ඉන්න අර සිතුවිල්ලක් එනකොට ඒකත් එක්කලා බද්ධ වෙලා අපිට ඕන නම් චිත්තානුපස්සන ධම්මානුපස්සන මොනු කරන්න. වේදනාවක් එනකොට වේදනානුපස්සනාවට තමයි. එහෙම අපිට සතර සතිපට්ඨානේම එක් අවස්ථාවකදී වඩන්නත් පුළුවන් විදර්ශනාව හැටියට. හැබැයි අපි ආනාපාන සතිය සමතේ හැටියට නම් පුහුණු කරන්නේ ඒක ඇනලයිස් කරන්න යන්නේ නැහැ. ඒක කෙලින්ම මේක මේ අතීත සිද්ධියක් මතක් වීමක් විතරයි. ඒක මම පස්සේ බලනවා. ඒක දැන් මේ වැඩේට මේක අදාළ නැහැ. මේකට මේක බාධාවක්. අරමුණෙන් බැහැරවීම. ඒ නිසා අපහු අරමුණට සිත දැන්. ඒක තමයි සමතය සහ විදර්ශනාව වැඩි මේ තියෙන ප්‍රධානම දේද වෙනස. ඒක ඇනලයිස් කරන කෙනාඳුරුනේ ඒක දිහා බලාගෙන ඉන්නවද නැත්නම් ඒක දිහා අපට විවිධ පැතිවලින් පුළුවන්. දැන් ඒ සිද්ධිය අරගෙන කඩන්න බිඳින්න ගියාට වැඩක් නැහැ. ඒකෙන් දිගට වැල්වට ආරන් යන එක විතරයි. දැන් ඒක ඉක්ම ගියා වූ සිද්ධිය. දැන් අපට වැදගත් වෙන්නේ මගේ මනසේ මොකද්ද වෙන්නේ ඒ සම්බන්ධයෙන්. දැන් මෙතන. දැන් මේ මොහොතේ මොකද්ද මට වෙන්නේ? මේ මොහොතේ මට වෙන දේ බලාගෙන එක. ඒතකොට මේ මොහොතේ මම නිකන් අර ඉක්ම ගියා වූ අරමුණක් අල්ලගෙන ආය ආය පැටලෙන හැටි.
ඒ වැඩ කරන ඇති ආරම්මණයක් ගැන නැවත නැවත පසුතැවෙන හැටි. එතකොට ඒක ගැන හිතනකොට මගේ මනසේ පුංචි පසුතැවීමක් මතුවෙන හැටි. ඒකෙන් මම වික්ෂිප්ත වෙන හැටි. එතකොට මේ ටික දකින්න සිදුවෙන හානිය. හානිය. එතකොට එහෙම වෙනකොට මේ පසුතැවීම ඉක්ම ගිය අරමුණු නැවත නැවත භුක්ති විඳින්න මම අර කිව්ව භුක්ති විඳිනවා කියන්නේ. එතකොට ඒක සිහි කරනවා විතරක් නෙමෙයි. දැන් මේ වෙලාවේ ඉන්නා වගේ මම ඒක විඳිනවා. විඳිනවා. එතකොට ඒකේ වේදනාව, ඒකේ පීඩාව මට දැනෙන්න ගන්නවා මේ මොහොතේ. එතකොට ඒකේ තියෙන අනතුර, ඒකේ තියෙන හානිය. එතකොට මෙහෙම නේද අපි නිකම් මනස අවුල් කරගන්නේ වැඩ කරන්නේ නැති දේ. ඉතින් මම හිතද්දි මට මතක් වුණා මගේ මේ වෙලාවේ පොඩි දුකක් ඇති වුණා යන්න ඕනේ කිය. ඒ දුකත් මට දැනුණා. අන්න ඒක. ඒක තමයි මුක්ති වෙනවා කියන එක. ඒ භාවනා කරන්න අපේ මනස සිවුම් වෙන්න ඔය තද්දට එන්න ගන්නවා. මොකද දැන් වස්ත්‍රය පිරිසුදු වෙන්න පුංචි මඩපැල්ලම් පවා වැදින්නේ. ඊළඟට සම්පූර්ණ ජලය නිශ්චල වෙන්නනේ පුංචි දෙයිනුත් කැළඹෙන්න පටන් ගන්න. ඒ වගේ අපේ මනස සංසුන් කරන්න පිරිසුදු කරන්න ගන්න ඉතා පුංචි දෙයින් වේගෙන් කැළඹෙන්න ගන්නවා. ඒ නිසා තමයි ඔය සමහර ඍෂිවරු එහෙම භාවනා කරන අය මේ අර මොනවද මේ අර ලියතවරද මොනවද මල් දැකලා සම්පූර්ණයෙන් ධානයෙන් කඩාවැටෙන. ඉතින් මේ සාමාන්‍ය සමාජෙ ඉන්න මිනිස්සු කොච්චර දකිනවද මේ කාන්තාව දකිනවා පුරුෂයෝ දකිනවා ඒත් මේ මිනිසුන්ට වෙන විපත්තියක් නැහැ. අර ධානයත් උපදවාගෙන ඉන්න කෙනාට අර මේ අර මලක් දැක්ක ගමන් ඒගොල්ලගේ මනස නැහැ. ඇයි ඒ? දීර්ඝ කාලයක් ඒවෙන් අයින් කරලා සමතේ විතරයි. හැබැයි විදර්ශනා කරපු කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. දර්ශනාව කරපු කෙනා ඩග්ගල තමන්ගේ මනසේ සිද්ධ වෙන දේ දකිනවා. සමතේ විතරක් පුහුණු කරලා තියෙන කෙනා ඒක බැහැර කරලා මේක ඒක ඇනලයිස් කරලා හරියට වටහාගෙන නැහැ. දැන් බුදුදහමේ විතරයි නිය විදර්ශනාව කියන එක. විදර්ශනාව කියන එක මේ මට්ටමින් ප්‍රමුණ කරන්නේ බුදුදහමේ දා. අනිත් ඒවාත් ඉතින් එක්තරා ප්‍රමාණයක වටහා ගැනීමක් තියෙනවා. මේ තරම් ගැඹුරට යන්නේ නැහැ. අපි හම්බුනේ දවස 30 අපි හිතවිහ බලාගෙන ඉන්නකොට මේ රාග අරමුණක් ආවම අපිට ඇත්තටම මේ නරක අරමුණක් ආව කියලා තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැත්තේ මොකද? අපි කැමති නේ. දේශයක් තග්ගල. තග්ගල දැන්න. මොකද ද්වේෂය කියන එකට අපි අකමැති. ද්වේෂය කියන්නේ අකමැත්තනේ. එතකොට ඒ අකමැති දේ එන එක අපට රළු විදිහට ඒක කරදරයක් වගේ දැනෙනවා. අපටම දැනෙනවා ඒක මහ කරච්චර. හැබැයි රාගී අරමුණ කියන එක අපි ප්‍රිය දෙයක්. අපි කැමති දේ දැන් අන්න එතනදී තමයි අපිට වීර්ය වැදගත් වෙන්නේ. එතකොට දැන් මම කැමති දේවල් නම් මම කරන්නේ අපිට කවදාවත් රාගය නැති කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අර එකයි කිව්වේ දැන් අර වාඩි වෙලා ඉන්නකොට කකුල් රිදෙනවා කියලා මම ඊට වඩා සුවපහසුවක් සොයන්න නම් නැගිටින්නේ. එතකොට මගේ භාවනාව තුළ මම හොයාගෙන ගිහින් තියෙන්නේ කාමය. කැමති දේ. කාම කියලා කියන්නේ මේ මෛතුනේ කියන එක විතරක් නෙමෙයි. කාම කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතෙන් කැමති වෙන දේ. ඇහෙන් දකින්නට යමක් කැමති වෙනවා නම් කාමයි. කනින් අහන්නට යමක් කැමති වෙනවා නම් කාමයි. මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම විඳින්නට කැමති දේ. ඒකයි කාම කියලා කියන්නේ. දැන් අපි පිරිත් අහන්න කැමති. දැන් ඒක දැන් අම්මම අහපු එක හොඳයි. මෙතන අපිට ඒක කතා කරන්න පුළුවන්. පොදුවේ කියනකොට මේවා අපි වැඩිපුර කියන්නේ නැහැ. එහෙම කිව්වොත් අනතුරකුත් වෙනවා. පිරිත් අහන්න උනත් කාමයක් ඇති වෙන්නට පුළුවන්. ශබ්ද කාමය. බණ ඇහිමට සමහරුන්ට කාමයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට දැන් සමහර හාමුදුරුවන්ගේ හඬ ඇහෙනකොට දැන් ඔය අපි ගුවන් විදුලි එහෙම බණක් කිව්වන් පස්සේ ටෙලිෆෝන් නම්බර් එක දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් කෝල්ස් 100කට ආසන්න ප්‍රමාණයක් එනවා. ඕයන් වැඩි හරියක් බණ අහලා නෙමෙයි. එක්කෝ හාමුදුරුවන්ගේ කටහඬ හොඳයි මට හරීම ප්‍රිය හිතුණා. අපි කැමති මේ ඕමාල් පිසෝබිතාන් සෝබිතාන් දුවන්ට කැමති. එතකොට මේ කියන ශෛලිය ලස්සනයි, මේ කියන ගලාගෙන යන්න වගේ හරි විචක්ෂණයි, හරි චතුරයි. එතකොට මෙහෙම මේ එක එක්කෙනා බැඳිලා තියෙන එක එක ජාතිය මේ දහම කියලා හරියට හේතුඵල හඳුනාගෙන හාමුදුරුව කියපු කාරණේ අපිට ජීවිතේ ප්‍රගුණ කරන්න ප්‍රයෝජනවත් වුණා. අපි ඒක ප්‍රගුණ කළා. එහෙම කතා කරන්නේ 3-4 දෙනෙක් විතරයි. අනිත් ඔක්කොම අනිත් දේවත් එක්කම කටලයිලා තියෙනවා. එතකොට ඔය අහවල් හාමුදුරන්ගේ බණ හොඳයි, අහවල් පිරිත් හොඳයි, මේ ඔක්කොම යන්නේ පිරිතේවත් බණේවත් වෙන මේ ශබ්ද කාමය තනි කරමු තියෙන්නේ. ඉතින් ඒක හරි සියුම්. හැබැයි අපි ඒකට දොස් කියන්න යන්නේ, ඒක ගැන විවේචනය කරන්න යන්නේ. මොකද එහෙම හරි බැඳිලා යන්නේ ඒක සාමෝදයි.
මේ අනුගමනය කරලා හරි ඒ ගැන ඇහිමක් තියෙනවා. ඒ නිසා අපිට මුලදීම මුලදීම අපිට එච්චර ගොඩක් සුද්ධ කරන්න යන්න ඕනේ. මුලදී අපිට මේ නරක වෙච්ච ටික කපලා දාපුවා නැත්නම් ඊට පස්සේ පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඒව ප්‍රශ්නයක් ඇහුවොත් ස්වාමීන් වහන්සේගේ කටහඬලා ඔලා මේ හරි මිහිරි කියපු බණ හරිම මේ හරි ලස්සනයි එහෙම ඒ වගේ වචන කියනවනේ මම හිතේ පස් කපල කියලා ඇති මේකට ඒකේ කෙනෙකුට දෙන පිළිතුරක් මොකක්ද? ඒකම එයාගේ ස්වභාවයක් තියෙනවා. දැන් තරුණ කෙනෙක් අපිට එහෙම කිව්වොත් අපි එතනින්ම කට් කරනවා ඒක. එතනින්ම කපලා දානවා. මොකද ඒක භයානකයි. හැබැයි ටිකක් වයස්ගත කෙනෙක්. දැන් අම්මලාගේ මට්ටමේ වගේ කෙනෙක් එහෙම කිව්වොත් අපි ඒක යන්න අරිනවා එහෙම. එතකොට එහෙම ඒක ටික කාලයක් අපි පවත්වාගෙන යනවා. පවත්වාගෙන ගිහිල්ලා තව ටිකක් අපි බැඳෙන්න අරිනවා. බැඳෙන්න එන්න ඊට පස්සේ අපි දහමේ ගැඹුරු දේවල් එයාට දෙනවා. එතකොට එහෙම දුන්නේ පස්සේ හඩත් එක්කලා තියෙන බද්ධ වීම නිසා එයා නැවත නැවත අපේ බණ අහන්න පටන් ගන්නවා. ඒකෙන් කලක් යද්දී එයාට හුදු දැන් ලංකාවේ තියෙනනේ ওই ප්‍රශ්නේ හරියට තියෙනවා. මේ ආමතුරුගේ බණ කිව්වොත් එතනට කඩාගෙන බිඳගෙන යනවා. දැන් මට මතකයි එක සැරයක් අපි මලාවේදී සීල සමාදන් වෙච්ච වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් එනවා කිව්වහම එදා වෙසක් පොයේ දවසක් ඉතින් අපි හැමදාම සීල සමාදන් වෙනවා. හිටියා ඉතින් සාමාන්‍ය ලොකු පිරිසක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේගේ බණ කියනකොට හතරින් ඉඳලා පහට ඒතකොට සෝම ස්වාමීන් වහන්සේ තින්න කාලේ ඔය ඉතින් හතරින් ඉඳලා පහට එක පාරට ආවා මේ කියන්නේ මහමුද ගලන් ඉනවා වගේ අපිවත් හිටපු තැන් වලින් දෙනකොට ගන ඉස්සරට ගොඩක් ආවා. ඉතින් සෝම ස්වාමීන් වහන්සේ වැඩි හිටි සීල සමාදානේ සිල්ලව පස්සේ හතරින් ඉඳලා පහේ ඉඳලා හැට සෝම හඳුරුගේ බණ තිබුණා. ඇවිල්ලා හොඳ ලෙක්චර් එකක් දුන්නා. ඉතින් අර ඒ පිරිසම ඊළඟට ඒ අරහාමුදුරුව බණ කියනට ආපහුටින් ගලාගෙන යනවලු. ඉතින් ඔය වගේ ඒ තියන්නේ ධර්ම සොයාගෙන නෙමෙයි. ලංකාවේ තියෙනවා හරියට ඒක ආමුදුරුව හොයාගෙන යන සිරිතම් බණ නෙමෙයි. අර ඉතින් හැබැයි දැන් ඒක අපි මුලදීම සමහර කැඩිය යුතු තැන් තියෙනවා. සමහර ඒවා ටික කාලයක් පවත්වාගෙන යන්න ඉඩ හැරියට වරදක් නැති තැන් තියෙනවා. දැන් මට මතකයි ලංකාවේ අපේ බණක් අහලා එක එයා මේ උපදේශකවරියක් කියන්නේ මේ මනෝවිද්‍යාව කරලා තියෙනවා. එතකොට මේ උපාධිත් තියෙන මේ හොඳ දැනුගත් කෙනෙක් අවුරුදු මං හිතන්නේ 70ක් විතර ඇති. තව මගේ මනක් අහලා ගන්නවා කතා කළා මේ හඳුනේ හරි සතුටක් ඇති වුණා. මේ හරිම හොඳයි. ඒ කටහඬ ඒ ඇහෙනකොට මට හරි නිකන් හුරු පුරුදු ගතියක් ආවා. සමහර තහමුදුරු පෙර භවයකමගේ දරුවෙක් වෙන්න ඇති. ඉතින් සමහරට එහෙමත් වෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරු දේශනා කරනවා මේ සසරේ එහෙම හමු නොවිච්ච කෙනෙක් නැහැ කියලා. එතකොට මෙහෙම කියලා තින් හරි බැඳේ. ඊට පස්සේ ඒ අම්මම කිව්වා මං වයස මෙච්චරක් විතර කෙනෙක් නේද. ඒ නිසා මං ඉතින් වැඩි බාධා කරන්න ගියේ නැහැ. යන හැටියට යන්න ඇරියා. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න මේ අම්ම මාව හොයාගෙන ආවා. එතකොට ඇවිල්ලා වෙලා කතා බහ කරලා ඉතින් හරියට වර්ණනා කරලා බොහොම හිතවත්. ඊට පස්සේ මට අධ්‍යාපන කටයුතු වලට කියලා මුදල් වගේ කුත් දීලා ඊට පස්සේ මාසයකට සැරයක් විතර ඇවිල්ලා මට රුපියල් 10,000ක් විතර ගෙනල්ලා දෙනවා අධ්‍යාපන කටයුතු කරගන්න කියලා. එතකොට මේ එහෙම දැන් ටික කාලයක් ගියා. දැන් මට තේරෙනවා යන්නේ දහමත් එක්ක නෙමෙයි. එතකොට ඊට පස්සේ අම්මා කියනවා හාමුදුරු ඊළඟ භවයක හරි මගේ පුතා වෙන්න. එතකොට ඔහොම කියලා වෙලා ඒ අම්මා කියනවා මේ එතකොට හාමුදුරුවන්ගේ අම්මා ඒකට කැමති වෙයිද? ඒ බාන්න මේ බැඳීම කියන එක මම ඉතින් ඊට පස්සේ යාට තේරෙන්නත් එක්කලා කිව්වා අපේ අම්මා නම් මාව මහාන කළාට පස්සේ සම්පූර්ණයෙන් අතහැරලා. හතර අපේ අම්මා මාව අතහැරලා දින කවුරු අල්ලගත්තත් අපේ අම්මා කරදර වෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඒත් මට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම ටික කාලයක් යනකොට ඉතින් ලොකු හානියක් නෑ. හැබැයි මට තේරෙනවා මෙයා ඇසුරු කළාට දහම ගන්නෙ නෑ. දැන් සමහරු එහෙම හඬත් එක්කලා බැඳිලා දහමත් ගන්නවා ටික ටික හැරි. එතකොට එහෙම කෙනාට ඒක එච්චර මනතුරක් නෑ. දැන් මෙයා මට තේරෙනවා එයාගේම මට දාන්න හදනවා නිසා අපි කියන දේක් ගන්නලා හැදෙන්නේ නෑ. අර බන්ධනේ විතරයි තියෙන්නේ. අපෝ එහෙමයි ඉන්නවා. ඔව් ඊට පස්සේ ඔය මේ ජනාධිපතිවරණේ වෙලාවේ ඉතින් එයා ටිකක් ඔය ෆොන්සේකට හිතවත්
තත්ත්වය ඉඳලා තියෙනවා. ඉතින් මම දන්න ඒක කොහොම හරි ජනාධිපතිවරණේ වෙලාවේ මට කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි මේ ෆොන්සේකාව හිර කරන්න යනවා අර එහෙමයි මෙහෙමයි කියලා මහා කලබලෙන් මේ කවුද මේ අපේ මේ මාදුළුවේ සෝභිත හාමුදුරුව ගිනි තියා ගන්න යනවා ඒකට අර මේ කියලා දැන් මහා කතන්දර ගොඩක් මාත් එක්කලා කිව්වා. පස්සේ මම කිව්වා අම්මා හාමුදුරු නමක් උනායින් පස්සේ මේ දේශපාලනච්චීන්ගේ අරවට මේවට තමන් ගිනි තියාගන්න ඕනේ භික්ෂු ජීවිතය කියලා කියන්නේ ඊට වඩා බොහොම වටින දෙයක්. ඒ නිසා මාදුළුවේ සෝභිත හාමුදුරුව නෙවෙයි මහානායක හාමුදුරුව වුණත් ඔය වගේ ලාමක දෙයකට ගිනි තියාගන්න යනවා නම් ගිනි තියාගන්න හරි නෙකයි ඒක. එහෙම භික්ෂුවක් ජීවත් වෙනවට වැඩිය හොඳයි ඒ වගේ මොඩකම් වල ගිනි තියාගෙන මැරෙන එක. ඔහොම කියලා මම ටිකක් හඳුනට කිව්වා. කිව්වට පස්සේ මේ අම්මා ටිකක් මට තේරුණා දැන් මේකෙන් ටිකක් දැන් අර මගේ බඩ කියන සාමාන්‍ය ශෛලිය වෙනස් වෙලා දැන් මම ටිකක් තදට කිව්වා. ඊට පස්සේ එදත් එදා හරි අර සම්බන්ධෙත් ඉවරයි දරුකමත් ඉවරයි ඔක්කොම ඉවරයි. එතනදි ඒ ප්‍රශ්නේ නෙමෙයි වුණා. එතකොට හාමුදුරු ප්‍රඥාවත් එක්ක දැන් තේරෙනවා දැන් හාමුදුරු වා පතපත කියවලා තියෙනවා. ඒ වගේම මේ ගුරුවරයා ආවාසයකුත් තියෙනවා මේ මට දැනගන්න හම්බුන වෙලා. ඒ වගේම හාමුදුරුව දැන් ප්‍රඥාවක් වැඩි කරගෙන තියෙනවානේ. දැන් මොක කොච්චර වැඩි වෙනවද කොච්චර අඩු වෙනවද කියලා කියාගන්න පුළුවන් ද අනුන් දිහා බලන්න? එහෙමයි අපිට ඒක මනින්ද අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ එතන ඇති වෙන්නේ මාන්නයක් විතරයි. සැසඳීම තුල හැමතිස්සෙම මාන. අරයා මෙහෙමයි මම මෙහෙමයි. මට අඩුයි අරයට වැඩි. අන්න හීන මාන. අරයට වඩා මට තියෙනවා. අන්න සෙය මාන. එයාට ගානට මටත් තියෙනවා. අන්න සදස මාන. හැමතිස්සෙම සංසන්දනේ මාන්නයටයි හේතුව. එහෙම අවශ්‍ය නැහැ. එහෙම නම් එතන තරමටම සහැල් වෙනවා. එහෙම එතන සම්බුත් වහල්. ඉතින් මට මේ ප්‍රමාණයෙන් වැටහෙනවා. ඒ ඇතිම. ඒ මට ප්‍රමාණයෙන් මම දකිනවා. ඒතර තව කෙනෙක් ඊට වැඩි හොඳට දකින්න පුළුවන්. ඉතින් එයා වඩලා තියෙන හැටි. ඒකත් එක්කම කොහොමද උත්තර වෙනකන් එන්නේ? මොකද ප්‍රශ්නේ? නෑ ඒක හරියද මහත්තයාගේ ප්‍රශ්නේ හරිය. එතන තැනකන් එන ක්‍රමේ තමයි මේ කියන්නේ. හැම කාරණයක්ම ඇනලයිස් කරන්න තමන්ගේ මනසට එන පුංචි ගැටලුවකව තමන් විශ්ලේෂණය කර කර බලන්න. මේ මට්ටමට අපි වැඩිලා තියෙන්නේ ජීවිතේ අප්‍රමාණ දුක් පීඩා විඳලා. ඒ කියන්නේ ජීවිතේ අසාමාන්‍ය මම මේ පැවිදි වෙලා දැන් අවුරුදු මං 87 පැවිදි වුනේ. දැන් අවුරුදු 24ක් වෙනවා. මේ අවුරුදු 24 එතකොට වයස මගේ දැන් 38යි. එතකොට මේ වයස 38ට මේ අවුරුදු 24ට පැවිදි ජීවිතේ මම හිතන්නේ සාමාන්‍යයෙන් තරුණ භික්ෂුවක් නොවිඳිනා පීඩා මම විඳලා තියෙනවා. ඉන්න තැන් නැතුව ගිහිල්ලා චෝදනා ලබලා අහකම යන්නේවට පැටලලා දැනුම් අහලා ඒ හැම දෙයක් තුළින්ම එතකොට මගේ ජීවිතේ අවුරුදු 14න් මම පැවිදි වුණේ අවුරුදු 20 විතර වෙනකොට මට තේරෙන්න ගත්ත මනස බොහොම ව්‍යාකූලයි. මොකද කාම සංඥා රෝම ඔක්කොමත් එක්කලා කැළඹෙනවා. හැබැයි මේ හැමතිස්සෙම මට හිතෙච්ච දෙයක් තමයි බුදුහාමුදුරුවෝ මේ මහානකම කියන එක ඉතාම සැහැල්ලුවෙන් සතුටින් පවත්වන්න පුළුවන් කියලායි දේශනා කළා. ඉතින් මට ඇයි ඒ සතුට නැත්තේ? මට ඇයි ඒ සැහැල්ලුව නැත්තේ? ඒක මම කොහොමද හොයන්නේ? ඉතින් හැමෝම කියනවා හාමුදුරුවෝ බොහොම හොඳයි. මොකද මම මහාන වෙච්ච දවසේ නම් බණ කියනවා. මහාන වෙච්ච දවසේම නායක හරුමට කිව්වා බණක් කියන්න කියලා අවුරුදු 14. මහාන වෙච්ච දවසේම රාත්‍රී බණක් කිව්වා පැය දෙකම ආරක. එතකොට තනිකරම ඒක වචනයක් ගානේ කටපාඩම් කරලා ඒක කිව්වේ. නමුත් කිසි කෙනෙකුට හොයන්න බෑ මම කටපාඩම් කරලාද කියන්නේ කියලා. ඒ විදිහට කිව්වා. ඉතින් එදා ඉඳන්ම බණ කියනවා. දැන් හැමෝම අගය කරනවා හාමුදුරුවෝ හොඳයි හොඳට ඉගෙන ගන්නවා. එතකොට මම පන්තියකට ගියොත් පිරිවෙනකට ගියොත් කවදාවත් මම දෙවනියා වෙන්නේ නැහැ. හැමදාම පළවෙනියා වෙන්නේ. ඉතින් මෙහෙම ලොකු පසුබිමක් හැදුනා. හැදුනා දැන් අනිත් ඔක්කොම මාව අගයනවා. කියන බණත් හොඳයි, වැඩත් හොඳයි, හැසිරීම හොඳයි, ආචාර ධර්ම හොඳයි, හැමදේම හොඳයි කියලා. නමුත් මම කල්පනා කරනවා මේ කවුරු හොඳයි කිව්වත් මට මං ගැන තෘප්තිමත් වෙන්න බෑ. මට මගේ මනසේ සහනේ නැහැ. එහෙනම් අනිත් අයගේ ඇගීම නෙමෙයි මට වැදගත් වෙන්නේ. ඇයි මට බැරි බුදුහාමුදුරුවෝ කිව්ව හැටියට සැහැල්ලුවෙන් ජීවත්? ඒක මම හොයන්න ඕන. ඒ අදහසත් එක්කලා සම්පූර්ණයෙන් අධ්‍යාපනයේ නැවතුන පන්සලෙන් අයින් වුණා. උපසම්පදා වෙච්ච ගමන් මම දෙට වැහලා ගියා යන්න. එහෙම ගිහිල්ලා මට අවුරුදු 13ක් වෙහෙසෙන්නට වුණා. භාවනාව කියන්නේ මොකද්ද? සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න.
ආරණ්‍යයකට ගියා, එතනින් භාවනා ස්ථානයකට ගියා. ඊට පස්සේ මම අවුරුදු 5ක් විතර හුදකලාව ගල්වෙනක හිටියා. ලංකාවේ නැත්නම් ලංකාවේ ආන්දරණේ දැන් ඔහොම මෙහෙමයි. අපිට දැන් වෙලා තියෙන්නේ දැන් මේ අපිට කවුරුවත් දැන් බුදුහාමුදුරුව අපි දැකලා නැහැ. ඒ නිසා අපි බුදුහාමුදුරන්ගෙන් ආරං ආපු ඒවා ටික අහලා ඒ විදිහට හදාගෙන යනවා. හාමුදුරුවෝ ධාන්‍යයක් මොකක් හරි පඩවලා තියෙනවද? එහෙම මෙහෙම ඉතින් දැන් ධාන මට්ටමට මම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සමතේ පැත්ත මම ගොඩාක් පුහුණු කරලා නැහැ. ඒකයි මම අර නිතරම කියන්නේ ඊබඳු දේවල් Tamanට අවශ්‍ය නම් ඒක ප්‍රගුණ කරලා තියෙනවා. දැන් ධාන ගැන යම් කිසි කෙනෙක් මගෙන් කමටහන් ඇහුවොත් මම කවදාවත් කියා දෙන්නේ නැහැ. මොකද මම පුහුණු කරපු නැති දෙයක් මට අනුන්ට කියා දෙන්න බැහැ. පොතේ මෙහෙම තියෙනවා කියලා මට කියා දෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු අමාරුයි දන්නේ නැහැ. ඒක තමයි සායන හුඟක් දැන් කෙරෙන්නේ ලංකාවේ. ඔව් දැන් අපි දන්න අය ඉන්නවා, සමහර ගිහි අය ඉන්නවා ධ්‍යාන මට්ටමට පාව මනස වහුණු කරලා තියෙන අය. එතකොට පැවිද්ද ඉන්නවා, ගිහි අය ඉන්නවා. ඒතකොට ඒ අය අපි දන්න හඳුනන අයට අපි යොමු කරලා තියෙනවා අවශ්‍ය නම්. හැබැයි ඉතින් ධ්‍යාන වඩන්න ඕන කිව්වට හැම නිකන් තෘෂ්ණාවෙන් දඟලනවා විතරයි. වැඩි දෙනාට මේ හැබැයි අවශ්‍යතාවයක් මත එතනට යන්න ඕන වෙලාවත් යන්න පුළුවන්කම ඇතුවත් නෙමෙයි. නිකන් අර මීට වඩා ලොකු එකක්. එච්චරයි මනසේ තියෙන්නේ. මීට වඩා ප්‍රණීත එකක්. මිනිසුන්ට හැමදේම ලොකු ඒවා, හොඳ ඒවා, සුපිරි ඒවානේ හොයන්නේ. ඉතින් ඒ භාවනාවෙත් ඒ අනිත් අයට වඩා හොඳ එකක්. ඉතින් එහෙම හොයන්න ගියාට අපි එහෙම යමු කරන්නේ. එයාට මොකක් හරි සුදුසු එයාට ගැළපෙන එකක් කියලා දීලා නිකන් ඉන්නවා. හැබැයිවටම ධ්‍යාන මට්ටමට ප්‍රගුණ කරන්න ඕන කියලා අවංක උත්සාහයක් තියෙන, ඒ සඳහා පසුබිමක් තියෙන කෙනෙක් මුණ ගැහුණොත් තමයි ගුරුවරයෙකුට සම්බන්ධ කරලා තියෙන මෙන්න මෙතනින් උපදෙස් ගන්න පුහුණු කරන්නේ. එතකොට ලේසි සාමාන්‍ය මාර්ගය යන්නේ. යන්නේ ලේසි කියලා කියන්නේ තමන් ප්‍රගුණ කරන හැටියට තමයි. ඉතින් නමුත් අර නොදන්නා දෙයකට උපදෙස් දෙන්න ගිහිල්ලා නිකන් පටලැවිලි ඇති කරනවා. සවිනාස අවසරයි මේ දැන් අර මොනට හිත දාලා ඉන්නකොට විතක්ක ਵਿਚාර චෛතසික දේ දෙක අඩු ගානේ වැඩ ගන්නකොට ඒ ධාන මට්ටමකට ආවනේ. මෙහෙමයි විතක්ක ਵਿਚාර කියන දෙක ඉතින් අපේ මනසේ ඒවා හඳුන්වන්නේ වචී සංකාර හැටියටනේ. ධ්‍යානාංග විදිහට එකක් දෙකක් වැඩුණට ධ්‍යාන වෙන්නේ පහම එකවර වැඩෙනවා. අනිත් එක සමාධියක් ඇති වුණ පමණටම ධ්‍යාන වෙන්නේ නැහැ. සමාධිය කියන්නේ එකක්, ධ්‍යානය කියන්නේ තව එකක්. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවයේ ප්‍රගුණ කිරීම. ධ්‍යානය කියන්නේ ඒ ඒකාග්‍රතාවයේ මත ඕන කාලයක් ඕන තරම් විදිහට පවතින්නට පුහුණු කිරීම. මම විනාඩි 25ක් මේ තුල පවතිනවා කියලා හරියට අරමුණු කරගත්තොත් ඒ විනාඩි 25ම වෙන කිසිම ආරම්භණයක් නොගෙන ඒ අදාළ ආරම්භණය තුල මනස පිහිටවාගෙන ඉන්න පුළුවන් වෙනවා. එතකොට අහවල් වෙලාවට මම මේ ධානයෙන් නැගිටිනවා. අහවල් වෙලාවට මේ ධානයට සමවදිනවා. මේ විදිහට ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන කියන මේ ක්‍රමවලින් පුහුණු කරනවා. එහෙම පුහුණු කරලා ඒ තුල සමවදින්නට පුළුවන් වුණාට පස්සේ තමයි ඒකට පළවෙනි ධානය කියන්නේ අර පහම එන්න ඕනේ. ඒ පහම තියෙන්න ඕනේ. ඒ පහ මතුන අපි නිකන් හිතලා දැන් මෙතන විතර්කයේ තියෙන, මෙතන ਵਿਚාරයේ තියෙන, ප්‍රීතියේ තියෙන, ඒකකටල්ගේ එහෙම හිතලා ගත්තට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මේ මට්ටමට අපේ මනස වැඩෙන්න ඕන. ඉතින් ඒ වැඩුණහම තියෙන ස්වභාවයයි දැන් මම ඒකයි කියන්නේ අර කරුණ වශයෙන් කල්ැතුව දැනගත්තහම සිද්ධ වෙන හානියක් තියෙනවා. එක පිටම භාවනා කරනකොට ගොඩාක් දිනාට කියනවා දැන් ඔහම කරගෙන යනකොට ඔන්න මෙන්න මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මේ විදිහ ආලෝක පහළ වෙනවා, මේ විදිහ සුවයක් දැනෙනවා. ඔය ටික කිව්වට පස්සේ එයා භාවනා කරන්න වාඩි වෙච්ච තැන ඉඳලම අර ටික ගැන ඊට පස්සේ අර හුස්ම ගන්නකොට ලෙඩා මතක් වුණා වගේ අර වගේ සංඥා නැවත නැවත මනසින් නිර්මාණය වෙනවා. හීන දකින්න වගේම තමයි. හීන දකින්න කියන්නේ මොකද්ද? මේ පියවි ලෝකෙදි සිද්ධ වෙන දේම තමයි හීනෙදි සිද්ධ වෙන්නේ. පියවි ලෝකෙදි ඒ ටිකම වෙනවා. නමුත් අපට තේරෙන්නේ බාහිර අරමුණුත් එක්ක අපි මෙතන මෙතන සම්බන්ධ වෙන නිසා ඒක අපට තේරෙන්නේ නැහැ. දැන් දකින්නවා කියලා කියන්නේ හිතනවා කියලා කියන දෙකම එකයි. දැන් උදාහරණයක් හිතේන ගත්තොත් දැන් ගෙදර ගැන හිතන්න. දැන් ගෙදර ගැන හිතනවා කියන මොකද්ද වෙන්නේ? ගෙයි පසුබිමයි පේනවා. ඒ චිත්‍රය පේනවා. ඔකට වහින දකින්නවා කියලා කියන්නේ.
එතකොට මේ අපි දැන් ඇහිනුත් දකින ගමන්නේ අරක හිතන්නේ. ඒ නිසා ඇහැ අරගෙන ඉන්නකොට අපි ඒකට දකිනවා කියන්නේ නැහැ, ඒකට හිතනවා කියලා කියනවා. ඇහැ වහගත්තාම අපි ඒකට දකිනවා කියලා කියනවා. මොකද ඒකට ඇහෙන් පේන්නේ. එතකොට කණෙන් ඇහෙද්දි අපිට ශබ්දයක් ගැන හිතනකොට ඒ ශබ්දය ඇත්තටම දැන් අපි හිතුවා කපුට කෑ ගන්න ඇති හිතන්න. දැන් මොකද වෙන්නේ? එතකොට කපුට සහ උගේ ශබ්දය ඇහෙනවා. නමුත් අපි ඒකට ඇහෙනවා කියන්නේ මොකද? අපි දැන් කණ අරගෙන ඉන්නේ ඒ වෙලාවට අපි කියනවා මට එහෙම හිතුණයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ ශබ්දය ඇහෙන එක, ප්‍රතිරාවණය එක. ආග්‍රහණය අපි හිතනවා, අපි කියනවා මොනවද දන්න දෙයක් ගන්න, ඇපල් ගෙඩියක සුවඳ හිතන්න. එතකොට හිතන්න කියලා මොකද්ද කරන්නේ? ඒ ආග්‍රහණය නැවත මතු කරන එක. එහෙනම් ඇහැට රූප, කනට ශබ්ද, මේවා මේ විදිහෙන්ම මනසේ නැවත නැවත මතුවෙලා අපි බුද්ධ වෙනවා. අපේ ඉන්ද්‍රියන් විවෘතව තියාගෙන ඉන්නකොට මේකට කියනවා හිතනවා කියලා. ඉන්ද්‍රියන් අක්‍රිය කරලා නිදාගත්තහම අපි මේකට කියනවා පෙනෙනවා කියලා. ඒ නිදාගත්තහම පෙනෙන දේ ගැන සිහියෙන් ඉන්නට පුළුවන් නම් පියවි ලෝකයේ අපේ මනස වැඩ කරන හැටි තාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. අපි පියවි ලෝකයේ ඇත්තටම ප්‍රකෘතිමත් නෙවෙයි මේ ඉන්නේ. මේ එක්තරා රඟපෑමක් මේ තියෙන්නේ. අපේ ඇත්තම තත්ත්වය බලන්න ඕන නම් නින්දෙදි තමයි. ඒ නින්දෙදි මේ සම්මුතිමකුත් නැහැ. මම කියන සංඥාව විතරයි මේ හැමම හාමුදුරනමක් මේගොල්ලෝ ඉස්සරහා ඉන්නේ. සුදුසු දේ විතරක් කියන්න ඕන, නුසුසු දේ නොකියන්න ඕන. ඒ මොකුත් ප්‍රශ්න නැහැ ඉන්නේ. එතනදී මගේ ඇත්තම තත්ත්වය එළියට එනවා. අන්න එතනදී තමයි මම කවුද, මම කොහෙද ඉන්නේ, මම කොච්චර සංවර වෙලා තියෙද. හැබෑවට ඇතුළතින්ම සංවර වුණා නම් නින්දෙදිත් සංවරයි. නින්දෙදි කෙලස් කෙරෙන්නේ නැහැ කියන්නේ ඒකයි. නින්දෙදි කෙලස් මතු වෙන්නේ නැතුව නෙමෙයි, කෙලස් මතු වෙනවා. ඒවා අර කායිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද කය අක්‍රියයි. කෙලස් සිදු වෙනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් කෙලස් මතු වෙනවා. ඇතුළේ තියෙන ඒවත් වෙන්න පුළුවන්, පිට ඒවත් වෙන්න පුළුවන්. වැඩි හරියක් ඇතුළේ තියෙන. පිටින් ඇති වෙන යම් යම් සංඥාත් ඒකට සම්බන්ධ කරගන්න. ඉතින් චේතනාවක් නැහැ නේද? ඒකද කියන්නේ මේ කර්ණීය මෙත්ත අහලා බුදිය ගන්න කියලා. ඒක අහලා නිදා ගන්න කියන්නේ අපි ආසන්න වශයෙන් ගන්නේ කර්මවත්තානි දා ඉස්සරහට දාගෙන නිදා ගන්න. ඔව්. ඒ ආසන්න වශයෙන් ගත්තු දේ නැවත නැවත මනසේ වැඩ කරන්න පටන් ගන්න. අපි බොහොම ව්‍යාකූල මනසින් නම් නිදාගත්තේ එළිය වැටෙනකොටත් අවදි වෙන්න නිකන් ඇඟපත රිදෙනවා එපා වෙලා මහා බරක් ඔළුවේ ඒ විදිහට. මනස සැහැල්ලු කරගෙන නිදාගත්තට පස්සේ අපි හැමයට ප්‍රබෝධවත් වෙනවා. සාමාන්‍යයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට දැන් ඒකේ තියෙන ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ස්වභාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණයි පොදු ලක්ෂණ. ඔව්. ස්වභාව ලක්ෂණ දැන් උෂ්ම රැල්ල සීතලට මේ පීරාගෙන ඇතුල් වෙන. ඒ සීතල ගැතියි. එතකොට උෂ්ම පිට ගන්නකොට උණුසුම් වෙනවා. ඒ වන් යම් මේ හැඟීමක් ඇති කරන්න පුළුවන් මොනවාද මේ මහා භූත ලක්ෂණ. ඒ කියන්නේ පරේ පසුවෙන් දැනීම ඇතුවයි කරන්නේ. එතකොට එහෙම හිතනවා මේ 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 මහා භූත ලක්ෂණයි. එතකොට හුස් අනිත් ඊළඟට හුස්මේ එක හුස්මක් දිගයි, එක හුස්මක් කොටයි. ඒ විදිහට Tamanට දැනෙන. එතකොට හුස්ම අපිට ඕන හැටියට එතන පාලනයක් මොකුත් නැහැ. සමහර වෙලාවට හුස්ම වර්ධනී යන. සමහරට හුස්ම ගොරෝසුවට දැනෙන, සියුම්ම දැනෙන. ඔයතුලින් මේ සාමාන්‍ය හැඟීමක් ඇති කරගන්න දෙන්නේ ඊට එහාට යන්න බැහැ. ඊට එහාට යන්න බැරි වෙන්නේ අපේ සිහි, අපේ ප්‍රඥාව ඊට එහා මට්ටමට වැඩිලා නැහැ. එතකොට ඊට එහාට අපිට දැනෙන්නේ නැහැ කියලා අමුතුවෙන් අපි හිතන්න යන්න හොඳ නැහැ. මේ අහවල් එකයි කියලා අවධානයම ප්‍රබල කරන්න. භාවනාවෙන් පස්සේ මේ
සිහියම ප්‍රබල කරන්න, සිහිය ප්‍රබල කරන්න ප්‍රබල කරන්න සියුම් වෙන්න සියුම් වෙන්න අපිට දැනෙන්න ගන්නවා. ඒකෝර ඔතනින්මද ඔය යථාර්ථය එන්නේ? ඔව්. ආනාපාන සතිය වඩන කෙනාට ඔතනින් වෙන කෙනෙකුට වෙන තැනයි. දැන් අපි හිතමු ගහක කොළයක් වැටෙන හැටි බලා ඉඳලා කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. අර විපස්සී බුදුහාමුදුරු. ඔව්. එතකොට ඒ ඒ එයා ඒ ආරමුණත් එක්ක ආනාපාන සතිය වඩන කෙනාට ඒ ආරමුණත් එක්ක. මල කඩක් දකින්න කෙනාට ඒ ආරමුණත් එක්ක. ආ අනිත් එක අල්මත් මේ හරි බහත්තලා යන්න. අම්බරණ හවස අයින.